හැම සාදරෙන් පිළිගන්නව පික්ිබසාර ක්ෂන ලට අදත් අපේ මූවික විදිර තෝරගෙන තියෙන්නේ මූකෘති අම්මාන් කියන ලස්සනම ලස්සරටමල් මූවයක. තමන් අදහන දෙවියන් තමඟ ඉස්සරහට හැබහිෙන්න්නාවත්. ඒ අත්දැකීමට මේ කතා වෙන තරුණය මුණ දෙනවා. සාමාන්‍ය රූපවාහිනී නාලිකාවක ප්‍රාදේශය වාර්තාකරුවයක වුණ රාමසාමි නැමති තරුණය කෝවිලකට ගිහිල්ල එයා අදහන දෙවියන්ගේ ප්‍රතිමාාවක් භක්තියෙන් ශුද්ධ පවිත්‍ර කරනවා. ඉතින්නේ වෙලාවෙ මූකෘති අම්මාන් කියන්නේ දේවතාාවිය එයාගේ ඉදිිය හැබැහින් පෙනීන්නවා. මේ චිත්‍රපටිය මූකෘති අම්මාන්ගේ චරිතය රඟදක්වන්නේ ලඩි සුපස්ටාර්ලිෂ හඳන්න නුලබන අයන්තරා. ඊට පස්සේ තරුණයක් ජීවිතය ගොඩක් වෙනස් වෙනවා. ඒ තරුණයක් ජීවිතය මොන පැත්තකට පෙරලයිද. ඒ කෙන දැනගන්නනං මේ ලස්සරම ලස්සන කතාව බලන්නේ අපිත් එක් එකතු වෙන්න කියලා ඕල හැමෝටම ආතරෙන් ආරාධනා කරනවා. තවට ඇන්න කලින් හට පුංි මතක් කිරීමක් තිෙනවා කරන්න ඔල තාමත්ව සබස්ක්‍රයිප් කල නැතම් පහලින්තියන බස්ක්‍රයිප් කියන බර්නෙකුට ලික් කරලා අත්ව සබස්රයිබ් කරන කියල ාල හැමෝගෙන්ම ආදරෙෙන් ඉල්ලා සිටිවා. ඒ නං අපි කතාවට යමු. රාමසාමි කියල තරුණයෙක් ඉන්නවා. එය සාමාන්‍ය රූපවාහින නාලිකාවක ප්‍රාදේශී වාර්තාකරුවෙක්. මෙයන් නිතරම ආගමක ස්ථානවල වැරදි ක්‍රියාගැන සමාජයට ඉදිරිපත් කරන කෙනෙක්. මිනිස්සුන් රවට්තල සල්ලිහයෙන පෝජකයෝගෙන මෙය වාර්තා වැඩසටහන් ඉදිරිපත් කරනවා. හැබැයි මෙයා ලොකුම ලොකු දේව පැතිමතික්. වාර්තා වැඩසටහන් ඉදිරිපත් කරලා මෙ අ දෙවියන් ඉදිරිිය වැඳවැටිලා සමාවඉල්ලෙනවා. එයාවිතරක් නෙවෙයි එයාගේ පවුලෙ හැමෝම දේව භක්තිකයෝ. එයාල නිතරම කෝවිල් වලට දේවාලවලට යනාය. එයාල දිවිහිමියෙන් දෙවියන් අදාහනවා. රාමසාමගේ පවුලෙ ඉන්නේ අම්මයි නංගිලතුන් දෙනැ සීයයි. තාත්තා ඒ ළමයි පොඩිකාලෙම අම්මවයිල් ළමයින් වයි දාලා ගිහින්. අම්මයි සීයේ තමයි පොඩිකාලින් දන් මයි හතර දෙනාම හදාගෙන තියෙන්නේ රාමසාමි දැන්නේන්නේ කසාද බඳල වයසේ ඉතින් අම්මයාට විවායෝජනා ගොඩක් ගෙනවා හැබැයිඒ එකක්වත් හරියන්න නෑ අදත් සුපුරුදු පරදි රාමසාමි මනමාලයක් බලන්නේ යනවා මුලින් මහතා කරන්න මනමාලීගේ පවුලෑ ඇත්තෙක්. රාමසාමිගේ අම්මගේ නම තංගම් තංගම් හැමවෙලේම හරිම ලොකුකමැන් ජීවත්වන කෙනෙක් එයාලට වැඩිය සල්ලි නෑ? ැ තඟගම් හැසිරෙන්න්නේ යාලා ගොඩක් දනවත් වගේ ඒවගේම තංගම් රාමසාමිගෙනත් මනමාලියග පාර්ශවයයට කියන්නේ බොරු එයා මාධ්‍යකම්පැනියකක ලොක්කෙක් කියල තමයි ඇම්ම කියන්නේ හැබැයි රාමසාම හෙමනෑ එයා මනමාලී හම්බ වෙලා ඇත්තම කියනවා තාත්තා දාලගේ දවසහි නැන් පවුල අයිිය විදිහයට එයාග නංගිලතුන්දනාගි වගකීම එයාගේ කරපිට පැවරි ලත්තියෙනවා කියලත්වයා මනමාලියත්තක කියනවා ඉතින් නේදේවල් ඇව්හම මනමාලියයාට අකමති වෙන හැබයි රමසාමිට ඒ ගෙන ගානක්වත් නෑ මොකද හැමදාම වෙන්නේ මේකම තමයි රාමසාමි බලන්නයන්න හැම මනමාලියයක්ම රාමසාමිට හැමති වෙනවා හැබැයි එයාගේ පෞුලෑගේ ඇත්ත තත්ත්ව ඇහවට පස්සේ මනමාලියෝ අකමැති වෙනවා ඒ නිසා තමයි රාමසාමික් තාමත් අනිකඩ ආපහු වෙන ගමන් රාමසාමි අම්මට බනිනවා හැමදාම මනමාලියන්ට බොරු කියන්න එපා කියලා මොකද කවදධරිය වෙල්ලි වවෙවා? ම්ම තරහැන්ගෙන්නේ රාමසාමි ඇත්තගේ පපුහින්දඒයාගේ කසාද කෙරෙෙනෙ නැත්ත කියලා. රාමසාමකින් ලොකුුණනන්ගේ දේවා. එයා තමයි ගෙදර හැමවැඩක්ම කරන්නේ. ඉතින් එයා පුංචි කාලම පාසල්ලයන එක නැතර කරලා. එයා තමයි උයන පිහෙන හැමවැඩක්ම කරන්නේ. දෙවනිනන්ගේ ගුවන් සේවිකාවක් වෙන්න පූුණවීම්වලට යමින් ඉන්නේ. තුන්නනි නංගෙනත් තාවේ ගෙනගන්නවා. තංගම් හරිමාසයි තිරුපතිගිහින් දෙවියන් වදින්න. ඒයා හිත්තනව තිරපතිගියත් මේ ප්‍රශ්න ඔක්කොම විසඳදයි කියලා. යික් අවදාවත් තිරුපති ගිහින්න නෑ. ඔන්න ඉතින් කට්ටියම ගෙදරෙනවා. ගෙදරාවට පස්සෙත් ත්‍රාම්සාමි අම්මට බනිනවා විකාර වැඩ කරන්නේ නැතුව දැන්වත් සාමාන්‍ය විදියට ඇසිරෙන්න්න කියලා. එදාරෑ කෑම කමින් ඉදදි දේව දෙවනි නංගිට සැරකරනෙනවා ටීවි බල් බලින්න්නේ නැතුව ඉක්මනින්ව කන්න කියලා. එතකොට නංගිට හොඳටම තරහයනවා. ඉතින් නංගි දේවට බනිනවා ඔයා ගෙනගෙන නැති කෙනෙක් වෙලා මට බනිින්ෙන්න්න එපා කියලා. අම්ම හැමවෙලේම ගන්නෙවනි නංගි පැත් ඒත් ්‍රරමසාමිනක් ලොකුනංඟිට බලිනවඩ කැමතිනෑ. අම්ම ඉස්සරත් කීපවතාවක්ම තිරුපතියන්න උත්සා කරලා. ඒත් ඒක වතාවකවත් තියන්න පුළුවන් වෙලා නෑ. දැන් ළමයි ලොකුහින්ද තංගම්ට ඕනි ළමයිත් එක්කව තිරුපතියන්න. ඒත් ළමයිනංඒකට කැමතිම නෑ. මේ විදිහයට කාලය ගත වෙනවා. හැමෝම සාමාන්‍ය විදිහට ජීවිත ගත කරනවා. තම තමන්ගේ ඉදින දවැඩ කරමෙන්ටමයි හැමෝම ඉන්නේ. දවස ක්‍රාම සාමීයනව පොිනංගි කොලෙජ් එකට න්නයාගේ අධ්‍යාපන වැඩකටයුතු කොහොමද කිය කොලෙජ්ජෙක් සිිට ැනක්ගන්න හනවා. රාමසාමිගේ යාලුවක්කකින්නවා කැමරමන් කෙනෙක්. එයා වැඩකරමින් ඉන්නකොට එතනට රාමසාමී යනවා. ගින් රාමසාමි ඒකවරූුණාට පස්සේ එයාව එක්ගෙන එනවා. එයාල රාජකාරි වැඩකට යන්න පිතත්වෙනවා. එවිල්ලාවෙේ රාමසාමි දකිනවා පාරයන කාරගක මූකතියම්මාන් දෙවියන්ගේ පිහිටයි කියලා ගහල තියෙනවා. මකෘතියම්මාන් කෝවිලට අයක්ත් ඉඩම්මක්කර එකොස් දාහක් තියනෙන. ඒවායි දීවර පර්ර්ේෂණ කම්හලක් නිර්මාණය කරන්න හදන්නේ. රාමසාමිගේගෙන වාර්තාාවඩසටහනත් ඉදිරිපත් කරමින් ඉන්නේ. තංගම්ටෝනිෙ කොහොමහරි ළමයිත් එක්ක තිරුපති යන්න. ඒත් රාමසාමියකට කැමති නෑ. මෙයාලක දැනගන්න ලැබිල දේව වරමක් තියන පූජකවරය කින්වා කියලා. ඉතින් මෙයාල එත්තනට යනවා තිරපතියනයක හොඳයිද කියලා හගන්න. එතනට ගිහාම රාමසාමිටනන් තේරෙනවා මේ පූජකය බොරුකාරයි කියලා. ඒත් තංගම් හර්ම ලේසියෙන් පැවටෙනම්. යා හිතන්න මේ පූජ කිය කියන්නේ ඇත්ත කියලා. පූජකය තිරුපති යන්නම කියල මෙයාලට කියනවා. ඒක ඇහූහම තංගම් බොහොම කැමැත් දෙන්නේ එකට එකඟ වෙනවා. එහේ අන්න ලොකු මුදලක් කියනවනේ තංගම් මෙයා හංගගෙන හිටපු සල්ලිතිගෙන් ටිකන් බුක්රනවා. ඊට පස්ස කට්ටිය බඩු පැක්කරගෙන යන්න සූදානම් වෙනවා. එතකට පොඩිනංගිී කොලෙජ්ජ කෙන්න්නවිල්ල කියනවා පොඩිනංගි වැඩිවට පත්වෙලා කියලා. දැන් ඉතින් එයාලට තිරපතියන්න බෑ හැමදාමවගේ මේ පාරත් අම්මගේ තිරපතියන්මේ ආසාාව ගොඳ වෙනවා ටිකට් වලට බැඳ පුුසල්ලෙත් තපරාදි මොක දේව ආ පහුගන්න බෑ. පොඩිනංගිගි වැඩිවිියයට පත්වීමේ උත්සවේ තියෙනවා. අම්ම පවලින්න වයසක කාන්තාවක් එක්ක කියලා දුක්වෙනවා මට මේ පාරත් තිරුපතියන්න බැරිවුණාන කියලා. ඒ කාන්තාව කියනවා දුක්වෙන්න එපා ඔයාගේ පවලේ දේවත්තාවයගේ දේවාලයටට ගිහින් රාත්‍රියයක් ගත කරන්න එතක කොට ඔක්කොම ප්‍රශ්න විසඳයි කියලා. ඉරපති චරිකාවට බාධාවන්න ඒ නිසයි කියල තමයි ඒ කාන්තාව කියන්නේ. එයාලගේ පවුලේ දේවතාවය තමයි පෙචි නාචියම්මා. එතකොට මේ වයිස කාන්තාව කියනවා ඒ ඔයාගේ පවුල දේවතාවයනේ දැන් ඔයා අදහන් ෝනි ඔයාගේ සැමියගේ පවුල කුල දේවතාවය කියලා. තංගම් සැමියගේ පවුල කුල දේවතාවය වඳී නන්තිමට ගිහින්තියෙන් එයාගේ විවාහය දවසේ. ඒ දේවතාවය තමයි මූකෘති අම්මාන්. මේ කැව්හම රාමසාමිටත් මතක් වෙනවා මකතියම් අන් දේවතාවයගේ රූපයක්. එහයන්න රාමසාාවෙත් කැමතිවෙනවා. ඉතින් පවුල කට්ටියම මූකෘතියම් අන් දේවතාවයගේ කෝවිලට යනවා. දැන්නේ එක ගරා වැටිල තියන්නේ. කවුරුවත් අවුරදු ගණනාවගෙන් එතනට ගිහින්න. ඒත් එතනට ගිහාාම රාමසාමි ගිහිතටනත් ලොකු භක්තියක් දැනෙනවා. ඉතින් රාමසාමී පවුලයා ඒකතු වෙලා කෝවිල පිරිසුදු කරනවා. කට්ටියම දේව ප්‍රතිමාවත් පිරිසුදු කරලා චාරිත්‍රියයට කරනවා. එදා රාත්‍රියත් කට්ටිය කෝවිල්ලින් දැන්මතමයි ගත කරන්නේ ත් යි නිදාාගත්තට පස්සෙේ රාමසාවාමි යාගේ දුද්ගනවිල්ල දේව ප්‍රතිමාවිදදිරියයට ගියෙන් කියනවා එයාගේ තාත්තා එයාලාව දාළගියක ගැන එයාත් පවුල එකම පිරිමි දරවන එක ගැන එයාගේ කරමත තියන වගකීම් ගැන එයාට කිසිම ගැනුළමෙක් කැමතින් නොවීම ගැන මේ හැමදේම රාමසාමි දෙවියන්නේ ඉදිරේ කියනවා. රාමසාමි දෙවියන්ගෙන් ඉල්ලනවා එයාට උදව් කරන්න කියලා ඊට පස්සෙ රාමසාමිත නිධදාාගන්න යනවා. පාරටම පරිසරල් ලොකු වෙනස්කමක් සිද්ධ වෙනවා විශාල හුළඟක් එක්ක ලොකුවාලෝකයක් මතුවෙනවා රාමසාමිට එක පාරටම හැරෙනවා එ අඉදිරයේ මකුති අම්මාන් දේවතාවිය හැබැහින් පෙනීන්නවා ඒත් ත්‍රාමසාමි විශ්වාස කරන්න නෑ එයා ඇත්තටම පවුලෙ දේවතාාවිය කියලා ඉතින් මූකති වැස්සක් මවල පෙන්වෙනවා ඒත් ්‍රරාමසාමි විශ්වාස කරන්න නෑ ඊට පස්සෙ රාමසාමික් කැමතිම ගීතය හිතාගන්න කියලා මූකෘතිඒක හරියටම කියවා ඒත් රාමසාමය පිලිගන්න නෑ. ඊට පසිම් මූකෘති කියයෙනවා මංඔයාට දේව වරමක් දෙන්නම් කෑමති දෙයක් ඉල්ලන්න කියන. ඉතින් රාමසාමි එකදිගටම එයාට ඕනි දේවල් කියාගෙන කියාගෙන යනවා. ලොකුගේයක් යානවාහන ගෙටාවශ්‍ය විදුලූප කරණ සල්ලි ගොඩක් මේ විදිහයට ලොකුලිස්්ට එකක් කියනවා. දෙවියන් පුදුම වෙනවා. රාමසාම හතවසරින් දැන්ම තමයි හිතාගෙනනිදලා තියෙන්නේ එයාගේ ස්සරහට කවදහරි දෙවිකෙන එක්කාව එයාමුණවද ඉල්ලන්න ඕන කියලා. ඉතින් මූකතිය හැමදේම මවලදනවා. රාමසාමි ඇත්තද බලන්න ගෙදරයනවා දැකපු දෙඉන්න අ පුදුම වෙනවා. දැන්නේයාගේ ගෙදර මාලිගාවක් යානවාහන වඩකාරය සල්ලි මේ හැමදේම තියෙනවා. අම්මයි නංගිලයි ගොඩක් සතුටෙන් ඉන්නේ. රාමසාමිට මේ සතුරුත් දරාගන්න බෑ. එයා සතුට හැමදේම පරීක්ෂා කරනවා එයාද අලුත් බයිසිකලෙන් එයම් මූකුති හැබ වෙන්න එනවා. රාමසාමිගගේ බලාපොරොත්තුවක් තමයි සීයටට අවන් හරක් විෘත කරල දෙනක. දෙවියන්ගෙන් ඉල්ලන්න අමතකුණහින්ද එයා ඇවිත් ඒක දෙවියන්ගෙන් ඉල්ලනවා. මූකු තිහනවා දැන්න්නවා සතුටින්ද ඉන්න කියලා රාමසාමි ඕ කියලා අවන්හලක් දාන්න ඒවගේමමට තවදේවල් ඕනි කියලා තවතවදේවල් ඉල්ලන්න පටන්ගන්නවා. මූකු තිහනවා තියන දේවල් ඇති කියලා හිතෙන්න්නෙම නෑනේද කියලා ඊට පස්සේ මකුතු රාමසාමිට තංගම්ගි රූපයක් පෙන්වනු තංගම් තාමත් විශ්වාස කරන්න තිරුපති කෝවිල. කතිට තරහගින් එයාගේ මූල තිකෙන්ටික රත්තුවවෙන්න පටන්ගන්නවා මූකති තරහෙන් අහනවා ඔයාල විශ්වාස කරන්න තිරපතිනම් මමමොකටද කියලා මූකුති එයාගේ ත්‍රිශූලයේ රාමසාමිව පුච්චනවා රාමසාමි කෑගහල සමාවල්ලනවා ඊට පස්සේ තමයි ත්‍රිශූලය අයින් කරන්නේ ඊට පස්සේ මූකතිගේ තරහන්න නැත්ති වෙලා යනවා එයා සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා මූකති රාමසාමිට කියනවා ඔයා මගේ කෝවිල තිරුපති තරම් ප්‍රසිද්ධ කෝවිලක් බවට පත් කරන්න ඕනි ඒවගේම මාවත් ලෝකෙ ප්‍රසිද්ධම දෙවිකෙනෙක් බවට පත් කරන්න ඕනි මිනිස්සු ගොඩක් මට වඳන්න එන්න ඕනි ඒවගේම මේ හැමදේම ජූලි වෙනකොට ෂ්ටවෙන්නත් ඕනි මේ දේවල් කරේ නැත්තං ඔයාට මැරෙන්න්න සිෙද්ද වේ කියලා එතකොඩ රාමසාමියයහනවා ඇයි මංම මේ දේවල් කරන්න ඕනි කියලා එතකොට මෝකෘති කියනවා ඔයා දෙවියන් තෝරගත්ත දරුවෙක් ඒ නිසා මේ ඉල්ලීම ඉට්ටු කරන්න ඕනි ඔයා මයි කියලා ඉතින් රමසාමි ඉල්ලීමමිටු කරන්න කැමති වෙනවා. රාමසාමික් ගෙදරයකොට මූකුතිත් එයත් එක්ක ගෙදරෙන්න්න පිටත්වෙනවා දෙන්න බස්සගේ තමයි එන්නේ. හැබැයි මූකෘතිව පේන්නේ රාමසාමිට විතරයි හැමෝම හිතන්නේ රාමසාමි තනියම කතා කරනවා කියලා. පස්සෙ තමයි රාමසාමියක දැනගන්නේ. රාමසාමි ගෙදරේනවා හැබැයි තියෙන්නේ පරණගේමයි. එත් කලබල වෙලා මූකතු ඉන්න හනව ඔයා මට මවලදීපු අලුත්ගේ කෝ කියලා අම්මයි නංගිලයි කල්බල වෙලා බලාගෙනන්නවා රාමසාමි කලබලෙන් වගේ දඟලන්න මොකද කියලා. රාමසාමි මේ දේවල් විශ්වාස කරපුහින්ද දෙවියන් මවපු දේවල් අතුරුදහන් වෙලා. මකෘති කියනවා ඔයා ඒ දේවල් විශ්වාස කරපුහින්දයි ඒ දේවල් නැතිවනේ ඔයා විශ්වාස නොකර හිටියන මං මවලදීපු දේවල් තාමත්තියෙනවා කියලා. රාමසාමි මකෘතියක් කතා කරද්ද ගෙදරයි හිතන්නේ රාමසාමිට පිස්සුහෙදිල කියලා ඒක අයියාත් අනියම කියවන්නේ කියලා එයාලා හිතනවා. මේ වෙලාවෙේ අම්ම එයාදහන දෙවියන්වාගේ කරනවා. ඉතින් මූකුතිර තරහයනවා. ඒක දැකපු රාමසාවිස් සමාව ඉල්ල කියනවා මගේ අම්මට සමාවදිල එයාාව අතාරෙන්න්න කියලා ඊළඟ දවසීන්දැන් රාමසාම එයාගින් මෙහෙයුම අරම්භ කරනවා. එයා හැම තැනම අනවස්මන්්ට එකක් ලබා දෙනවා. මූකෘති අම්මාන් දෙවන් ගැන මිනිස්සුන්ට ලීෆල් පවා බෙදෙනවා කරුණු පැහැදිලි කරලා දෙනවා. එත් ගොඩක් මිනිස්සු දැනුවත් කරනවා හැබැයිට වියදමට සල්ලිය ඕනිනේ ඉතින් මකෘතියාගේ ආබරණ ගලවල දෙනවා ඒව විකුණල සල්ලිගන්න කියලා. ඉතින් රාමසාමීයෝ විකුණල සල්ලිගන්නවා. රාමසාමේ ඒ සල්ලිවලෙනුත් ප්‍රචාර්ම කටයුතු තමයි කරන්නේ. ඊට පස්සෙ රාමසාමී මමුකුතුයිත් කෝවිලිට වෙලා බලාගනින් න්නවා මිනිස්සු ඒනකං. කොච්චර දැනුවත් කිරීමම් කරත් එක මනුස්සෙක්වත් කෝවිලට එන්නෙ නෑ මූකෘති කියනවා මිනිස්සු නිකන්ම එන්නේෙ නෑ එන්න නම් කෝවිලේ විශේෂයක් සිද්ධ වෙන්න ඕන කියලා. සාම ඊලළඟ දවස මනිස්සුන්ගේ ඉන්ටිවේ එකක් ගන්නවා. එයා හැමෝගෙෙන් මහන්නේ ඇයි කෝවිල්ලෙන්න්න කියලා. එතකොට මිනිස්සු හැමෝම කියන්නේ තමන්ගේ පුද්ගලික අශ්‍යතා ඉටු කරගන්න තමයි කෝවිල්ල එෙන්න කියලා. මූකෘති කියනවා අපේ කෝවිලේ ආශ්චර්යයක් ඇතිකරමු එතකොට මිනිස්සු එක දිගටම කෝවිලිට එන්න පටන්ගන කියලා. ඉතිං එයාලා ඊලඟ දවසම කෝවිලේ ආශ්චාර්යයක් ඇතිකරනවා. ඒ තමයි තුබසකින් කිරින් නොනොවත්වා ගලාගෙනන්න විදිහයට එයාලත් තැනක් සකස්රනවා ඒ දවල් කරන්න රාමසාමි මූකෘතියක එකතු වෙලා. ඉතින් මිනිස්සු වැල නොකෙඩියනව එක බලන්න. රාමසාමෙත් ඒකට හොඳ ප්‍රචාරණයක් යබාධෙනවා. ඒ ගැන තීවි එකේ ්‍රෙඩියෝය එකේ පත්තරවල පව යනවා. දැන් මූකුති අම්මාන් කෝවිල ගොඩක් ප්‍රසිද්ධයි මිනිස්සු ලක්ෂ ගානක් දවසකට කෝවිලට එනවා. රාමසාමි ඇත්තරම මොකක්ද දන්වද කරලා තියෙන්නේ. එයා කිරිත් උඹසෙන් එනවිදිහයට මෝටරයක් සවිකරලා. ඒක කරේ මූකුතුගේ උප දෙෙස්පිට. ිනිස්සු වැල නොකඩි කෝවිලට එෙන්න්න පටන්ගන්නවා. ඉතිං ඒදිහා මෝකෘතිහා රාමසාමි දෙන්න සතුටින් බලාගෙන ඉන්නවා. කිරි අපපති යනෙහින්ද රාමසාමියයේ ෙරිවලින් මෝකුතිට ප්‍රසාදම් හදල දෙනවා හැබැයි මූකතිඒව කන්න වැඩිය කැමතිවෙන්නෙ නෑ? එයා ඩකිනවත් දේවහදදපු පාල්පොංගල්. ප පන්න තමයි මූකුති කැමතිවෙන්නේ. රාමසාමි කියනවාත් දේවට ඕලිම කෑමක් ගොඩක් රසටහදන්න පුලුවන් කියලා. ඒත් රාමසාමි නංගිව කවදාවත් අගේ කරලා නෑ? දාවත් නංඟිට ප්‍රශංසා කරල නෑ. ඉතින් මූකෘති කියනවා දැන්මගිහිෙන් නංගිට ප්‍රසංසා කරන්න කියලා. රාමසාමිට එක පාර ප්‍රසංසා කරන්න ලෙද්ජයි. ඉතින් එයා නගිලඟට ගිහින් නංගිත එක කතා කරමින් ඉන්නවා. එතකොට මූකෘති කියනවා කතා කරමින් හිටිය ඇතිේ දැන්මම නංගිට ප්‍රශන්සා කරන්න කියලා. රාමසාමි ප්‍රශංසා කරහම නංගි පුදුම වෙනවා ඒ ගැන? මකෘති කියනවා මං ඔයාගේ නංගිට වරයක් දෙන්න කැමති එයාගෙන් ඒ ගැන අහන්න කියලා. ඉතින් රාමසාමි නංගිගෙන් අහන යා හැමැති ඕනිම දෙයක් තියෙනවනං අපට කියන්න ඒදේ ඉල්ලන්න කියලා. නංගි ඉල්ලන්න එක දැවසක නිවාඩුවක්. හැම දාම වැඩ කරලා එයාට ගොඩක් මහන්සේ. රාමසාමිට නංගි ගෙන ගොඩක් දුකහිතෙනවා. ඉතින්න්නේ යා ඊළඟ දවසම නංගිට නිවාඩුවක් ගන්න පුළුවන් වෙන විදිහයට ඒාව ට්‍රිප් එකක් යවනවා. රාමසාමී ගැන ගොඩක් සතුටින් මෝකතිත් එක්ක කියනවා. දැන්න එයාලගේ කෝවිල ගොඩක් ප්‍රසිද්ධයි. මිනිසු දැන් කෝවිලිටෙන කිරිවලින් හදපු ප්‍රසාදම් කන්න. ෝවිලට දවසෙන් දවසත එන පිරිස වැඩි වෙනවා. ඒ දිහම් මූකෘති සතුටෙන් බලාගෙන ඉන්නවා. හැබැයියාාව පේන රාමසාමිට විතරයි. එල්ලාර් ඊස්වරී කියන්න ඉන්දියාවේ සු ප්‍රසිද්ධ කෙනෙ එයා සහතිකරොත් මිනිස්සු ඕනිමදයකට එකඟ වෙනවා අන්තිමට එයත් කෝවිලට එන්නවා. ඉතින් කෝවිලට එන සෙනගතවත් වැඩි වෙනවා දැන් මූකති අම්මාන් කෝවිල තමයි ඉන්දියාව තියනෙන ප්‍රසිද්ධම කෝවිල භගවතී බාාව කියල කෙනෙක් ඉන්නවා. එයාට විශාල අනුගාමිකයෙන් පිරිසක් ඉන්නවා. එයා හරිම කපටහි ඉතින් එයා ප්ලෑන් කරනෝ මේ කෝවිල අල්ලගන්න ඕනි කියලා. එයා මිනිස්සුන්ට කියන්නේ එයා ඉදිරියේ දෙවියන් පෙනීන්නවා ඉතින් එයා දෙවියන්ගේ පනිවිඩකරුවක් කියලා එයාට මේ වැඩයට උදව් කරන්න ලොකුට එකක් ඉන්නවා. ඉතින් මිනිස්සු එයාගේ පස්සෙන්යන්න මටන්ගන්නවා. එයාගේ ඊළඟ සැලස්ම තමයි කෝවිලෙට අයත්ව තිබුණු ඉඩම් අක්කර එකොළොස් දාහල්ලගන්න එක ඒයා හදන්න එතන පංචවනම් කියල නගරයක් හදන්න. ඉතින් මිනිස්සයාාව ගොඩක් විශ්වාස කරන්න ඕනේ ඒහින්ද බාබට ලොකොමුදලක් ලැබෙනවා මිනිස්සු ඒ සල්ලි පරිත්‍යාග කරන්නේ පංචවනම් හදන්න කියලා. මේ දේවල්දි අ රාමසාමිනක් තරහෙන් බලාගෙන ඉන්නේ. බාබ කියනවා මෝකෘති අම්මාන් මගේ ඉස්සරහට ඇවිල්ල කිව්ව පංචවනම් හදන්න කියලා ඒ නිසයි මම් මේක කරන්නේ කියලා. මිනිස්සු හිතන්නේ බාකිව්වේ ඇත්ත කියලා ඉතින් මිනිස්ස එකඟ වෙනම පංචවනම් හදන්න බාබට උදව් කරන්න. දැන් මේ කෝවිල හඳුන්වන්නේ මූකෘතියම්මාන් කෝවිල කියලා නෙවෙයි. භගවතී බාභගේ පංචවනම් කියලා. මිනිස්සු පංචවනම් හදන්න සල්ලි කෝටිගානක් පරිත්‍යාග කරනවා. හැබැයිඒ හැමෝම සල්ලි පරිත්‍යාග කරන්නේ භක්තියකින් නෙවෙේ. බාභගේ හොර ව්‍යාපෘතියක් තියෙනවා. ආගමි ස්ථානවට හම්බෙන සල්ලි ගැෙන ආදායම් බදුවගෙන් ප්‍රශ්න කරන්නෙත් නැතින්ද තමයි එයා මේ හොර බිස්නස්සක පටන් අරගෙන තියන්නේ ආදායම් බදුවකට මුදල් ගෙවන්න අකමති දනවත්තු කරන්නේ යාලග සල්ලි පංචවනම් හදන්න පරිත්‍යයාග කරන විදිහට බාබට දෙනක. එතකොට ඒ සල්ලයාලට වෙන රටකින් ගන්න පුළුවන් වෙනවා. ඒකෙන් බාබට කොමිස් එකක් හම්බ වෙනවා. මේ හැමදේම ගැන මකෘතිහා රාමසාමි දෙනගන්නවා. දැන්නේ දෙන්න හදන්නේ බාබව පරාධ කරන්න. ඒවගේම මේ ජාවාරම නැතර කරන්න. කරන්න ඕනි දේගැන මූකෘති රාමසාමිට පැහැදිලි කරනවා. දිගටම එයාගේ ප්‍රචාරණ කටයුතු සිද්ධ කරනවා. දැන් බාබ මුළු රටේම ගොඩක් ප්‍රසිද්ධයි. ඒවගේ මෙයාදැන් ගොඩක් දනවත්. දවසක් රාමසාමිගේ අම්මත් බාබලඟට යනවා. ඒවෙලාවෙයාත් දක්කිනවා? රාමසාමිගි තාත්ත බාබලඟ වැඩ කරනෝ කියලා. අම්ම තාත්තලඟට දුවගෙන ගිහින් තාත්තගෙන්න්න හනවා ඇයි අපිව අමතක කරය කියලා. ඇයි අපිියෝ බලන්න එක දවසක්වත් ආවිෙනැත්ත කියලා අම් අන්ඩමින්න හනවා. අම්ම කොච්චරෑඩුවත් තාත්තග හිත පොඩ්ඩක්වත් තුනුවවෙන්නේෙන තාත් අම්මව ගණන්ගන්නවත් නෑ. අම්ම කොච්චර බැගෑපත්ව ඉල්ලුවත් යාලත් එෙක්ක යන්නා පහු එන්න කියලා තාත්තයිකට අකමති වෙනවා. අන්තිමට බාභගාව වැඩකරන මනුස්සෙත් අම්මව එලියට ඇදගෙන ගිහිෙන් එලියට තල්ලු කරල දානවා. මේක දෙකපු රාමසාමිට තරාගීෙන් එයා අම්මවත් ඇදගෙන තාත්තලඟට යනවා. ඒවෙල්ලාවෙ එතන බාපත් ඉන්නවා. රාමසාමි තරහෙන් කතා කරන්නේ. එය තාත්තටයි බාබටයි දෙන්නටම බනිනවා. රාමසාමි හැමෝට මැහෙන්න කියනවා? ම ඇත්තරම වියන්නො දැකල තියනවා කියලා. මෙයා කරන්නේ ලොකු බොරුවක් කියලා ත්‍රාමසාමි කියනවා. එතකොට බාප කියනවා එහෙනන් ඒ දෙවියන්ට මෙතනට එන්න කියන්න කියලා. ඉතින් රාමසාමි මූකෘතිට කතා කරලා එතනට ඇවිත් පෙන ඉන්න කියලා කියනවා. ඒත් මූක තියෙන්නේෙ නෑ. ඉතින් මිනිස්සු ඉස්සරහ රාමසාමි සමච්චලයට ලක්වෙනවා. ඒවගේම මිනිස්සු රාමසාමිව ඇදල එලියට දානවා. රාමසාමිට ගොඩක් දුකහිතනවා. එයා දුකෙන් නාපහු එනකොට? යාට මූකතිව හම්බවෙනවා. එයා මූකෘතිට හොඳටව බලනවා. ඒත් මූකෘති ඒ දේවල් ගණන්ගන්නෙ නෑ. මූකෘති කියනව තරහග්න්නපා මං ඔයාලගේ පෞුලයා ඉස්සර පෙනේ ඉන්නන් කියලා. ඉතින් රාමසාමි මූකෘතිව එක් අගෙන ෙදරයනවා.ගියගවන්ම අම්ම අහන්නේ තාත්ාවල ඇද්ද කියලා. එතකොටම මූකෘති එයාල ඉස්සරහට පේන්නේ එනවා. ඒත් කවුරුුවත් විශ්වාස කරන්නේ නෑ මේ ඇවිත්තින්න එයාලගේ පෞුලය කුල දේවතාවිය කියලා. ඉතින් මූකති හනවා ාව විශ්වාස කරන්නන මංඔයාලට මොනවද දෙන්න ඕන කියලා. ඉතින් අම්මයි නංගිලයි රාමසාමි ඉල්ල පුද්දේවල්ම ඉල්ලනවා. රාමසාමිවිත රක්නෙවෙයි ගෙදරයාත් දෙවිකෙනෙක් කවධහරි එයාල ඉස්සරහ පෙන ීහිටයොත් ඉල්ලන්නවුන් දේවල් මොනවද කියල ලිෂ්ට එකක් හදාගනිින්දර තියෙන්නේ. ඉතින් මූකුති ඒදේවල් මවල දෙනවා. අම්මයි නංගිලයි ගොඩක් සතුටු වෙනවා. රාමසාමී යාලට කියනවා මේදේවල් විශ්වාස කරන්නපා එතකොට ඒදේවල් නැතිවයි කියලා. ඒත් අම්මයි නංගිලයි ඒ දේවල් විශ්වාස කරනවා. ඉතින් හැමදේම නැතිවෙලා එයාල ආයමත් පරණගෙදරටම වැටෙනවා. ඊට පස්සේයාල මූකුතිට පුද්ධ සත්කාර කරන්න පටන්ගන්නවා. දැන් හැමෝටම හරිම සතුටුයි කුල දේවතාව එයාලගේ ගෙදරම ඉන්නන්නේ එක ගැන. මේ අතර මූකෘති කෝවිලට අයත් කැලෑවෙේ ලැවගෙන්න්නක් ඇතිවෙනවා. ඒකට හේතුව බාප කියල තමයි රාමසාමීයාගේ චැල් එකේ විකාශනය කරන්න රිපෝට් එකහදන්නේ. ඒත් බාබඒ චනල්ලකේ යිතිකාරයට සල්ලිදීලා රාමසාමිවච චනල්ලෙන් නයින් කරනවා. රාමසාමික් ගෙද රැවිත් ඒ කැෙන කියනවා අම්මට හොඳනම තරයනෝ අම්ම රාමසාමිට බනිනවා තිබුණු එකමර කියාවත් නැතිකරවවැත්තනේද කියලා රාමසාමිට හොඳනම තැරයනවා එයා අම්මට බනිවා නුවනක්කාරවිදියට හැසිරන්න? හොම මෝඩ විදියට කතා කරන්න එපා කියලා ළමයි හතරක් වැදුවට වැඩන්නේෑ ඔයයි කළමෙක්වත් හරියට හදල නෑ කියලා තමයි ාමසාමි අම්මට කියන්නේ ඒගේම තමන්ගේ ආර්ථිකට ගැලපෙන තරමට ළමයි හදන්නපෑ කියලා ත්‍රමසාමිතාරහැකි කියනවා. අම්මට ගොඩක් දුකහිතනවා. ඉතින් එයා අතීත සිදුවීමක් හැමෝට බහෙන්න කියන පටන්ගන්න. රාමසාමි ගිතාත්තා ගොඩක් සැරපරුෂ කෙනෙක්. එය අම්මට නිතරම පහර දෙනවා. දවසක් ලොකුරණ්ඩුවක් වෙලා අම්මට පහරදිලා අම්ම රෝහල් ගැත් කරලා. එතකොට අම්මට දරුව දෙන්න ඉදරතියෙන්නේෙ. ඉතින් එදා තමයි අම් තීරණය කරලා තියෙන්නේෙ දරූ ගොඩක් හදන්න ඕනේ එතකොට ළමයි තනිවෙන්නන්නේ නෑන කියලා රාමසාමිට අම්ම ැෙන ගොඩක් දුකහිතෙනවා එයා අම්මගෙන් සමාවිදිලනවා. මෝකෘති කියනවා මන්ළඟ සැලසුමක් තියෙනවා එය අනුව වැඩකරොත් තාත්තවගන්න ගන්නත් පුළුවන් බාබව පරාධ කරන්නත් පුළුවන් කියලා. ඉතින් ඒකට වැඩ කරන්න සැලසුමක් මෝකුති මෙයා ඒක්ක කියනවා. ඒකට හැම්මෝම එකඟ වෙනවා. අනිත් අයි විත රක්නෙවී සීඇත් ඒ එකට එකඟ වෙනවා. දැන් සැලසුම ක්‍රියත්මක කරන්න හදන්නේ. මුලින්ම කට්ටිය කරාටි පුහුණුවීම් වෙනවා. ට පස්ෙේ යාල හැෝම භාභි ශ්‍රාවකයෝ විදිහයට බාබලඟට යනවා. බාෞගඩක් විශ්වාස කරන විදිහයටත මයියාලා හැසිරෙන්නේ. එතන ඉන්න ගමන් එයාලා එතන සිද්ධ වන දේවල් වීඩියෝ කරනවා. ඒවගේ යාල තවත් දේවල් කරනවා. එයාල කෑමවල රසන් නැතිවෙන්න කෑමවලට එකක ජාත මිශ්්‍ර කරනවා. ඒවගේම එතන තියනු විදිවලට උවාතුර විදිනවා. මේ වගේ දේවල් කරන ගමන් සීය තාත් එක්ක කතා කරන්න උත්සාහ කරනවා. ඒත් තාත් කතා නොකරනහින්ද තරාගීන් සය දවසක් මාලුවෝ බාල්දියක් තාත්තගේ ඇකට හලනෝ. කොච්චරඋත්සාහ කරත් තාත්ත රාමසාමග පවුලෙ කිසිම කෙනෙක්ක එක කතා කරන්නේෙ නෑ. අවසානයේදී රාමසාමිට විජේතීවියකේක්ෂෝ එකක් ලැබෙනවා. ඒ වැඩ සතහනට බාබ එනවා. බාබගෙන් ප්‍රශ්ණ කිරීමේ අවස්ථාව ලැබෙන්නේ රාමසාමිට. දැන් බාබක් කරින්ටත්වඩ ප්‍රසිද්ධයි. ඔන්නටඒ විශෝවායක තියෙන දවස උදාවෙනවා බාබ වැඩ සටහනට එනවා ඉතින් බාහනවා ඔයාලගේ ප්‍රශ්න මොනවද ඒතිය නොක්කොම ප්‍රශ්න මට යොමු කරන්න කියලා. එතකොට මමඒ ප්‍රශ්න මූකෘතියම්මන් දෙවියන්ට යොමු කරලා එයා කියන විසඳම ඔයාට කියන්නන් කියල බාබ කියනවා. ඔන්න මිනිස්සු කතා කරන්න පටක්ගන්නවා. පළවෙනි ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ ව්‍යාපාරික හිමිකරුවෙක්. ඔහුගේ ගබඩාව නිතරම හොරකම් සිද්ධ වෙනවා. CTV වලින් න්නොත් ඒව හොයාගන්න බැරිවෙනවා. ඔහු විල්ලන්න ඒව හොයල දෙන්න කියලා. බාබ කියනවා ඔයාගේ ව්‍යාපාරයේ දෝෂීන්වා නැති කරන්න නම් නේපාලේ තියෙන ශුද්ධද ගඟෙන් අරගත්තු ගලක් අඩෙත්තියන්න ඕනනි කියලා. ඒකට ලක්ෂ තුනක් විතර වියදන් වෙනවා කියලා බාබ කියනවා. තකොට රාමසාමි භාාවගෙන් අහනවා මොකද ඔයාට තියෙන විශ්වාසේ ඒක කරහට පස්සේ මේ වැඩේ සාර්ථකවේ කියන එකට කියලා. බාබට ගොඩත් අරහයනවා එයා කියනවා බගවත් ජීතාවරන් බලන්න කියලා. රාමසාමිළඟත් බගවත් ගීතාව මේ වෙලාවෙ තියෙනවා. බාබට තවත් අරහයනවා. බාප කියන්න කියන දේට රාමසාමි ප්‍රතිවිරුද්ධ දේවල් කියනවා. රාමසාමි කඩ හිමිකරුවට කියනවා ඔයාට යන ලක්‍ෂතුනෙන් ඔයා ඔයාලළඟ වැඩකරණට හොඳට පඩිගෙවන්න යාලට ඇඳුම්මරගෙන දෙන්න. එයාලට හොඳට සලකන්න එත්ත කො ොත්තන සිද්ධවෙන හරකම් නතරවේ කියලා. ඉතින් වැඩිසට හැනිවර වෙනවා. මිනිස්සු රාමසාමි කියන්න දේවල් විශ්වාස කරන්න පටන්ගන්නවා. කඩ හිමිකරුවෝ තමන්ගේ සේවකයන්ට හොඳින් සැලකන්න පටගන්න. ගමික ස්ථානවලල්න්න පූජකෝ කියන බොරු මිනිස්සු ශවාසරනක නැතරකරනවා. ඕනිම තැනකදී මොකද්ද විශ්වාසය කියල අහන්න තරක් මිනිස්සු පෙළිබෙනවා. තර්ක කිරීමකින් තොරව බොරු විශ්වාසකරනක මිනිස්සු නැතර කරනවා. රාමසාමි ඉන්දියවෙෙක් ප්‍රසිද්ධෙනෙක් බට බත්ව වෙනවා. මේ අතර බාටනං ලබන්න නරක කාලයක්. බාබලංග හිටපු අනුගාමිකෝ යන්නයනවා. බාබ කරන දේවල් රාමසාමිගි පෞලයායි ීඩියෝ කරල ෝෂල් මීඩිය ධදානවා. ඒ ඩියෝ ලිප්ස් ගොඩක් ප්‍රසිද්ධ වෙනවා. ඊළඟ වැඩ සතහනද තවත් තරුණේ කතා කරලා එයාගේ තාත්තගේ වකුගඩුදකම නරක්වෙලා ඒත් තාත්තා එයාගේ වකුගඩුගන්න කැමති නෑ? ඒකට මොකද කරන්නේ හෙල බාබගෙන් නහනව. තාත්තා ඒකට හේතුව විදිහට කියන්නේ අත්තා තමන්ගේ පුතාගේ වකු ඩුව ප්‍රතික්ෂප කරන හේතුව තමයි, තමන්ගේ පුතා වෙනත් ආගමක ගෑනුල්ලමෙක් එක්ක විහවෙලා ඉන්න එක. ඒ තාත් බාභග අලඩුගාමිකේක්. කාරණයේ දිරිපත් කර හම ාබ කියනවා අපිරිසුදුල්ලේ කලවම් කරගන්නපා ඒ නිසාපූතාග වකු ගඩෝගන්න එපා කියලා. එතකොට රාමසාමි කියනවා එහෙනම් වෙන ආගම්වල මිනිස්සු දෙන සල්ලියඇයි බාපගන්න කියලා. මොකද පංචනම් හදන්න ඉන්දියාව විතරක් නෙවෙයි ලෝකෙ හැමතැනම මිනිස්සු සල්ලි රිත්‍යාග කරලා. ඉතින් ඒ මිනිස්සු එක එක ආගම්වල. එතකොට රාමසාමී හන්නේ එහෙෙනම් ඇයි බාබ එකක ආගම්වල මිනිස්සු දෙන සල්ලි ගන්න කියලා එතකොට බාබට කට උත්තර නැතිවෙන. මොකද එයාගේ පංචවනම් එකට හැම ආගමකම මිනිස්සු සල්ලෙදීල තියෙන්නේ. ඉතින් ඒදේවල් අතරකරන්න කියලා තමයි රාමසාමි කියන්නේ. රාමසාමි ඒකට සම්බන්ධ ලියකිවිලි ගොඩක් අරගෙනෑවෙත් තියෙන්නේ. බාබට කවදාවත් ආදායම් බදුගිවන්න සිද්ධ වෙලත්නෑ. රාමසාමි හැම ඇත්තක්ම මිනිස්සු ඉස්සරහ ඉදිරිපත් කරනවා. ඒවගේම රාමසාමි අරතරුණයට කියනවා තාත්තට අනිවාර්යෙන්ම වකු වඩුව දෙන්න තාත්තයික්මනින්ම සනපවේ කියලා. තාරාගීන් එයා වැඩ සහනින් නැගිතල යනවා. භාබගේ ආශ්්‍රමවරට මුද්‍රාතියෙනවා. භාබගින් ප්‍රශ්නකිරීම් පටන්ගන්නවා. ආදායම් බදුව එකනුත් බාබ හොයාගෙන එනවා. මේ විද්‍යයට මුළු රටම බාබට විරුද්ධව නැගී සිටිනවා. මේ අතර බාබ හොයාගන්නවා මේ හැමදේමකරේ රාමසාමී එයාගේ පවුල අයයි එකතු වෙලා කියලා. ඒකට හේතුව රාමසාමිගේ තාත්තව ආයිමත් එයාලගාවට ගින්න ගන්න ඕනි එක කියලත් බාබ දෙනගන්නවා. ඉතින් ා මේ හැමදේම මාධ්‍යයට කියනවා. මේක කුමන්ත්‍රණයක් කියල තමයි බාබ කියන්නේ. බාබ රාමසාමිට ආරාධනා කරනවා ආයිමත් එයත් එක්ක වැඩ සටහනක සජීවීව කතා කරන්න එන්න කියලා. මේ අතර බාබ එයාගේ පිරිසව යවනව, රාමසාමගි පෞුලිය අය මරලදාන්න කියලා. ඔන්නඉතින් බාබගේ අය රාමසාමික ගෙදරයව අල්ල දෙෙන ඒ අයෝ මරන්න හැදනවා. හැමෝම පුදුම කරමින් එතැනට මූකු තියෙනවා. මූකුතියවිත් බාභගිමිනිස්සු හැමෝම මරලදාලා රාමසාමිඒයාගේ පවුලෙ ඇයි බේරගන්නවා. භාබ සතුටෙන් ඉන්නේ එයාග වැඩිසටහනට රාමසාමි එන එකක් නෑ කියලා. ඒත් බාබව පුදුම කරමින් ්‍රාමසාමි වැඩසටහනට එනවා. බාබ හොයාගෙන රාමසාමි මූකෘති කෝවිලේ මෝටරේකෙන් තමයි කිරිමැව්ව කියලා. බාබයි බව හැමෝටම එලි කරනවා. තවසක් ක්‍රාමසාමි මූකෘතිදීපු ආබරණ විකුණල සල්ලිගත්තනි. ඉතින් බාබ ඒකඩේ මනුස්සෑ ලෞව්ව මාධ්‍යයට කියවනවා රාමසාමිත් දෙවියන්ගින් හෝරකං කරපු ආභර්ණ තමයි මට විකුණුව කියලා. මේ විදිහට බාබ රාමසාමිට එරෙහිව ගොඩක් දේවල් හොයාගන්නවා. ඉතින්යා හැමෝමිඉස්සරහ රාමසාමිව අපාසුතාවයට පත් කරනවා. භාබ කියනවා මොදවසක්කිව්ව මෙයාත් දෙවියන්ව ඇත්තටම දැකළ තියෙනවා කියලා ඒකත් බොරුුව එකක් එහනන් දෙවියන් අපි සරහටත් එන්න ඕනින කියලා. ඉත්තකොටම හැමෝම පුදදුම කරමින් මූකෘති අම්මාන් දෙවගෙන හැමෝටම පේන්න එතනට එෙනවා. හැම රපවාහිෙනෙ චැල් එකකම ඒාව පේන්න ගන්නවා. චැනල්ක මාරු කරන්න හැදුවත් ඒ කරන්නත් බැරිවෙනවා. දැන් හැමෝටම පේන්නේ මූකුතිය අම්මාන්දිවගෙනව. මකෘති කියනවා බාබවගේ අයත් දෙවියන්ගේ නාමයෙන් බොරු කරල සල්ලි හොෙනවා කියලා. මූකෘති හැමෝටම පැහදිලි කරනවා පංචවනම් ප්‍රොජෙක්ටේෙන් බාබ කොච්චර සල්ලි හොෙනවද කියලා. මේවෙලාේ රාමසාමිගි තාත්තත් නැගිටල මෝකුතිට බනිනවා. ඒත් එයාට කටඋත්තර නැති වෙනවා? යා පෞුලේ අයිව දාල ආපු හැඩි මෝකුති කිව්ූහම්. මූකති හැමෝටම පැදිලි කරලා දෙනවා විශ්වාසයෙන් දෙවියන්වාඳන්න අතර මැදියන්වන පූජකයන්ව ඒකට සම්බන්ධ කරගන්න එපා පූජකයන්ට රැවටෙන් එපා කියලා. ඊට පස්ේ මූකෘති අම්මාන් දෙවගන නොපෙනී යනවා. එතකොට තමයි හැමෝටම තේරෙන්නේ මීනං ඇත්තටම දෙවගනක් තමයි කියලා. ඒකෙන් පස්සේ බාබට විරුද්ධව කැරල්ලක් හැදෙන. බා ාව හැමෝම ප්‍රතික්ෂේප කරනවා. අන්තිමේදි බා බව අත්ත ඩැංගුවට ගන්නවා. රාමසාමිගේ තාත්තා ආයෙත් එයාලගාවට ඇවිල්ල එයාලගෙන් සමාවඉල්ලනවා. ඒත් අම්ම කියනවා දැන්න අපිට ඔයා ඕනි නෑ අපි සතුටෙන් ඉන්න කියලා. එහෙම කියල රාමසාමිගි පවුලෑය තාත්තවදාලා යන්න යනවා. මොකද මෙච්චරකාලයක් හිටපුනැති තාත්තා දැන්යාලට ඕනි නෑ. ඊළඟදවසි රාමසාමි වැඩටයනකොට එයාගඉස්සරහට මකති අම්මාන් දෙවගනනවා. මකෘති හනවා ඔයාට මොනවදෝනි ඔයා ඕනිම දෙයක් ඉල්ලන්න? මන්දන් ඔයාට වරයක් දෙනවා කියලා. එතකොට රාමසාමි කියනව මට මොනවත් මෝනි නෑ මොකද දැන් මට වරයක් අවශ්‍යනෑ මට ඕනි මගේ උත්සාහයෙන්ම දියුණු වෙන්න කියලා. ඊට පස්සේ මූ කෘතියම්මාන් දෙවගෙන නොපෙනී යනවා. ඉතින් නොයාලත් ්‍රාමසාමි වගේ වෙන්න. දෙවියෝ දේවල් දෙනකං බලාගෙනන්න නැතුව තමන්ගේ උත්සාහය තමන්ට ඕනි දේවල් ලබාගන්න. එතකොට යාලටත් දෙවියන්ගේ ආශිර්වාදය අනිවාරයෙන්ම ලැබේවි. ඉතින් ඔන්නො විදිහට තමයි? මේ ලස්සනම ලස්න කතාව අ වසන් වන්න ක්‍රිකට අපේ ජීවිත වගේ මයි ක්‍රිගට කියන ඉතින්ි අුක් මඩේ ක්‍රිට බසාරේ මේකද වෙන්න ක්‍රිගට් විස්තර සහල්ල පඳු මැස ජීවෝ ඔයාට රඟිේ ඔ ෙස්බුක් ඉන්න කෙනෙක්නම් අපේ ිස්ු පේජගට ලයිකර දාන්න ටි ොක්නේ ටි ොක් පේජි පත්වෙන්න නම් ඉන්න මේ අපේ YouTube චල්ල පැත්වෙන අමත් කන්නප තින් අපිත් තෙක්ත අපේම ක්‍රකට් සමුවයහදරන්න ඔයත්තන්න ඉතින්නනො විදිට තමයි මේ වඩේ අවසන් ඩියුටල හැමතින ලයික කරතා අන්න වගේ මේ ගැනවාලගල් හස් කමට් කරන්න අමතත කරන්න එපා. ඒ වගේම අධදිකරන ෆිල්ම් රිි පපිිය බල්ල ගැෙන නම් අපේ තුළ ුණක්තිය. ඊී සාරෙල් ච් සාරි සිනම ප්ලස්. අපේ තන් පුොර්ත්තක් මව එකතුවන්දිල අරාධන සැඳකම සමුගන්න හැමෝටම සුබදවසන්න.